नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। साधु साधु साधु। मेतुम श्रीलंका द्वीपेट संबुद्ध शासने दायाद कले मागे आदिगुरु देवोत्तम पुराचार्य वहन्सेवन अनुबुद्ध मिहिंद महाराता वहन्सेट අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාහට මේ උතුම් පැවිද්දිවිය ලබා දී උතුම් ශ්‍රී සද්ධර්මය කියා දෙන මගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් ලස්සන කතා පුවතක් ඉපැරණි බණ කතා මෙතුන් දහම් වැඩසටහනින් ශ්‍රවණය කරන්න තමයි ලැස්ති වෙන්නේ. පින්වත්නි, අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි යම් කිසි සැපයක් භුක්ති විඳිනවාද, ඒ සැපය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ විදිහට. භාගතුන් වහන්සේ දේශනා කරනවා, සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං. පින්වත් මහණෙනි, මේ පින කියන්නේ සැපේටම කියන තවත් සමාන වචනයක්. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරා පින්වත්නි, මා භික්කවේ පුඤ්ඤානං බහිත. පින්වත් මහණෙනි, පිනට බය වෙන්න එපා. මොකද පිනට බය වෙනවා කියන්නේ තමන්ගේ මේ ජීවිතයේ සැපයත් මතු සැපයටත් තමන් බය වුණා කියන එක. මේ ලෝකේ කවුරුත් සැප විඳින්නට බය වෙන්න ඕනේ. මේ ලෝකේ හැමෝම සැප විඳින්නට කැමති. සැප විඳින්න කැමති නම් එයා ජීවිතේ පිනමයි රැස් කරන්නේ. මොකද ඔබ යම් සැපයක් දැන් භුක්ති විඳිනවාද, බුද්ධ අනුශාසනාවට අනුව ඒ සැපේ භුක්ති විඳින්නේ සසරේ අපි කරපු පිනක් හින්දා. ඉතින් පින්වත්නි, අද ඔබ ලස්සන කතා පුවතක් ශ්‍රවණය කරනවා. ඉතාමත් පැරණි ග්‍රන්ථයක් වන සද්ධර්ම ලංකාරය ඒ උතුම් පොත් වහන්සේ තුළ අන්තර්ගත. ඉතින් මේ කතාපුවතේ ඔබට මේ පිනේ තියෙන වටිනාකම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුළ තියෙන අනුභවය ඔබට දැනගන්න ලොකු වාසනාවක් ලැබෙනවා. අපි බලමු කතාපුවත මොකක්ද කියලා. ඉතින් සඳහන් වෙනවා, එක් සමයක සෑගිරි වෙහෙරේ වසන සංඝ 12 දෙනෙකුන්. සෑගිරි වෙහෙර කියන පින්වත්නි මිහින්තලාවට, මිහින්තලේ ඒ විහාරස්ථානයේ වාසය කරන මේ සංඝයා වහන්සේලා 12 නමක් මේ ලංකාදීපේ ඒ ඒ තැන පිහිටි දාගැබ් මහබෝ පිළිමාදී වඳිමින් ක්‍රමයෙන් අවුත් ශ්‍රමණ ග්‍රාමයයි ප්‍රසිද්ධ වූ මහණ නම් ගමට පැමිණි සේක. මේ භික්ෂුන් වහන්සේලා 12 නම පින්වත්නි මේ ලංකාදීපේ බෝධින් වහන්සේලා වැඳ වැඳ, සෑය වැඳ වැඳ, පිළිම වහන්සේලා ආදී වන්දනා කර කර මේ ශ්‍රමණ ග්‍රාම, ඉතින් සඳහන් වෙනවා සමන ගාම පබ්බත කියලා එහෙමත් කියලා තියෙනවා, මහාන ගම් පව්ව කියලත් ඒ ගමට කියලා තියෙනවා, ඒ මහාන නම් ගමට පැමිණිසේක. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ ගමට ආවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා පින්වත්නි දැන් ඉර අවරට යන මොහොතක තමයි ඉඳලා මේ වැඩම කරලා තියෙන්නේ. ඒ කියන්නේ හවස් වරුවේ රාත්‍රී වීගෙන එනකොට උන්වහන්සේ තේරුණා රාත්‍රී වීගෙන එනවා, දැන් වෙන තැනකට ගියොත් මග හිර වෙනවා. ඒකින් මේ මහාන ගමේම පූර්ව දිග්භාගයේ නැගෙනහිර දිශාවට පැත්තට තියෙන පර්වතයක අසල ලොකු දැක්කා මේ මයිල ගහක් තියෙනවා. හොඳට ඡායා සම්පන්න වූ මයිල ගසක්, හොඳට හෙවන තියෙන මයිල ගහක් දැක්ක මේ භික්ෂුන් වහන්සේලා 12 නම. දැකලා ඒ ගහ යටට වැඩම කරලා උන්වහන්සේලා මොකද කළේ, ගහ යට තිබ්බ පරඬැල් ඒ වගේම කොළ ඊට පස්සේ අපිරිසිදු වෙච්ච තැන් ඔක්කොම අස් කරලා උන්වහන්සේලා එතන ඉඳලා පිරිත් කියලා බණ භාවනා කරලා සැතපුණා. දැන් පින්වත්නි රෑ වෙලා ගම ආයන්ට විදියක් නැති හින්දා ඒ ගමේම තිබ්බ තෑමේ රුක්සමූලයක් මයිල ගහක් යට මේ භික්ෂුන් වහන්සේලා 12 නම සැතපුණා. දැන් පින්වත්නි මෙහෙම සැතපුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් එක භික්ෂුන් වහන්සේ නමක් රාත්‍රී භාගයේ නැගිට්ටා. නැගිටලා උන්වහන්සේ
මේ අපේ කාශ්‍යප සර්වඥන් වහන්සේ මීට අපේ ගෞතම බුදුරන් වහන්සේට කලින් කාශ්‍යප සම්බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ නන්දනම් බ්‍රාහ්මණයා විසින් අප මහා සුතසෝම බෝධිසත්වයන් වහන්සේට කියන ලද උතුම් අර්ථයෙන් යුක්ත වූ සත්තාරහ ගාථා ඌ ගාථා සතරක් පිරිවහ දෙවියන්ට පින් දුන්සේක. ඉතින් අර නන්දනම් බ්‍රාහ්මණයා අර අතපය සෝදලා ඉතාමත් පිරිසිදුව මහා සුතසෝම බෝධිසත්වයන් වහන්සේට මේ ධර්ම ගාථා හතරක් කිව්වා. මේ ගාථා හතර මේ ස්වාමීන් වහන්සේ හිතේ දරාගෙන පින්වත්නි මේ ගාථා හතර මහරෑ නැගිටලා සජ්ජායනා කරලා දෙවිවරුන්ට පින් අනුමෝදන් කළා. බලන්න පින්වත්නි මොකද්ද මේ ගාථා හතර? බලන්න පින්වත්නි අපි මේ රාත්‍රියට අපි බය වෙලා ওই හීනෙන් නැගිටිනවනේ. ওই වෙලාවට හරි අපි බුද්ධ වචනයක් කියලා ඒ කීමේ ප්‍රතිඵල ඔබට දැනගන්න පුළුවන්. දැන් මේ ස්වාමින් වහන්සේ රාත්‍රියේ නැගිටලා කිව්ව ගාථා හතර තමයි මේක. සකිදේව සුතසෝම සබ්බි හෝති සමාගමෝ සානං සංගති පාලේති නා සබ්බි බහුසංගමෝ සබ්බරේහ සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝ ජීරාන්ති චේ රාජරතා සුචිත්තා අතෝ ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝ න ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේ දයන්ති නභංච දූරේ පටවීච දූරේ පාරං සමුද්දස්ස තදහව් දූරේ තතෝ හවේ දූර තරං වදන්ති සතංච ධම්මං අසතංච රාජං. හරි ලස්සන ගාථා හතර විස්තර කළා පින්වත්නි. මේ අපි බලමු මේ ගාථා හතර විස්තර. මේ ගාථා හතරේ ප්‍රධාන උනේ පින්වත්නි මේ පෝරිසාද. පෝරිසාද හිටියා මිනිමස් කන්න පුරුදු වෙලා රජ කෙනෙක්. මේ රජා මිනිමස් කන්න පුරුදුනාට පස්සේ ඔබ දන්නති පෝරිසාද වෙලා හිටියා අඟුලිමාල මහරහතන් වහන්සේ මීට කලින් ජීවිතේ. එතකොට සුතසෝම රජ්ජුරුව තමයි දමණය කරන්නේ දත්. ඉතින් මේ සුතසෝම රජ්ජුරුව ඒ පෝරිසාදයට මේ ගාථා හතර කියනවා ඉගෙනගෙන ඇවිල්ලා නන්ද බ්‍රාහ්මණයාගෙන්. බුදුම ලස්සනයි පින්වත්නි මේ ගාථා හතර සජ්ජායනා කළා. අපි බලමු මේ ගාථා හතරේ මේ අර්ථය. සම්බද පෝරිසාජ රජ්ජුරුවනි යහලුවන්ට මෙලෝ පරලෝ දෙකෙන්ම වැඩට නිසිබස් කියන්නා වූ කල්යාණ මිත්‍රයන් හා සමග එක් තැනක හිඳ සාකච්ඡා කිරීම වශයෙන් එක්වාරයකත් සමාගමක වීනම් එපවන සමාගමය බොහෝ කාල මුළුල්ලේ ලෞකික පරලෞකික සියලු අභිවෘද්ධින් සියලු කොට රැකවල් සලසන්ට සමර්ථ වන්නේ කියනවා පින්වත්නි. ඒ ගාථාවේ කියනවා සකිදේව සුතසෝම සබ්බි හෝති සමාගම. අපිට මේ මිනිස්සු ඇසුරු කරනවනේ අපේ ජීවිතේ පින්වත්නි. ඒ ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන අය අතරින් අපිට කල්යාණ මිත්‍රෙක් එක දවසක් හරි හම්බුනොත් එක තැනක එක පාරයි හම්බෙන්නේ සාකච්ඡා කළොත් ඒ කල්යාණ මිත්‍රයත් එක්ක කතා බහ කළොත් එක වාරයක් හරි ඒ එකතු වීම ඒ ඇසුරු කිරීම ඒ සමාගමය හින්දා බොහෝ කාලයක් මුළුල්ලේ මෙලවත් පරලවත් සියලු අභිවෘද්ධීන් සලසන්ට ඒ ඇසුරු කිරීම බලපානවා. එනම් පින්වත්නි මේ ලෝකේ ඇසුරු කරන අය අතර ඇසුරු කළ යුත්තේම කල්යාණ මිත්‍රයෝ. අපි අවුරුදු 100ක් ජීවත් වුණත් අපේ ජීවිතේ අපිට එක දවසක් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න ලැබුණොත් ඒ ඇසුර පින්වත්නි අපිට මෙලවත් අභිවෘද්ධිය පිණිස පරලවත් අභිවෘද්ධිය පිණිස අපිට යහපත සැපේ පිණිස ඒකාන්තයෙන් හේතු වෙනවා. බලන්නකෝ මේ ගාථාවල තියෙන අර්ථවල ලස්සන. ඊට පස්සේ සබ්බි රේහ සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති න පාපියෝ යහපත නපුර කියා වැඩෙහි යොදාලනසේ නොදන්න අසත්පුරුෂයන්. මේ යහපත අයහපත දන්නේ නැති අසත්පුරුෂ ඉන්නවා. යහපතරත් යොදනවා අයහපතරත් තමන් යොදනවා. ඒ කියන්නේ යහපත අයහපත දන්නේ නැති හින්දා ඒ අය තමයි අසත්පුරුෂය. ඒකත් සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති හින්දා දේශනා කරනවා ඔවුන් සමග අවුරුදු 100ක් එක තැන ජීවත් වුණත් එක තැන වාසය කරන ලද්දේ නමුත් එසේ අසත්පුරුෂයා හා සමාගම දෙලොවින්ම නුගුණ නුපුදනවා. මෙලවත් තමන්ට නුගුණමයි උපද්දවන්නේ පරලොවත් නුගුණමයි උපදවන්නේ. එහෙනම් පින්වත්නි ඔබ ඇසුරු කරන පිරිස ඔබ අසත්පුරුෂද සත්පුරුෂද කියලා ඔබ හොඳ දැනගත යුතුයි ධර්මය තුළින්. ඉතින් මේක කියනවා සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය. මේ සත මේ ධර්මයේ දන්නේ නැති අසත්පුරුෂයාව අවුරුදු 100ක් ඇසතු කරත් අසත්පුරුෂයෝ පිරිසක් එක්ක
අම්බෝ ඒක පින්වත්නි මේ ජීවිතේ තමන්ට නුගුණ පිණිස වෙනවා පරලොවත් අපිට අයහපත පිණිස හේතු වෙනවා ඊළඟට නසදේශන මේ සජ්ජහන කරපු ගාථාවේ කියනවා ජීරාන්තිචේ රාජරතා සුචිත්තා ඔව් ඒකේ තව විස්තර කරන අසත්පුරුෂ සමාගම දෙලොවෙම නුගුණ උපදනවා ඒ වගේම එක දවසක්වත් ඒ අසත්පුරුෂොත් එක්ක හිටියොත් එක දවසක්වත් තමන්ට ප්‍රශ්නයක් ආවොත් ඒ අසත්පුරුෂුනේ ඔක්කොම අතහැරලා දානවා බලන්න පින්වත් අසත්පුරුෂයොත් එක්ක ඉඳලා එක දවසක් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කළොත් ඒක මෙලවත් පරලොවත් යහපත පිණිස පවතිනවා සැපේ පිණිස පවතිනවා හැබැයි අසත්පුරුෂෝ එක්ක අවුරුදු 100ක් ජීවත් වුණා තමන්ට ප්‍රශ්නයක් ආපු දවසට අසත්පුරුෂය තමන් ගානේ තමන් අතහැරලා හිමීට යනවා පින්වත්නි ඊට පස්සේ පින්වත්නි ඊළඟ ගාථාව මේ ස්වාමීන් වහන්සේ සජ්ජහනා කළා සතංච ධම්මෝන ජරං සන්තෝ හවේ සබ්බි පවේදයන්ති ඒ වගේම මේ මහරජ ඉඳීම සිටීම සක්මන් කිරීම සැතපීම යන සතර ඉරියව්වෙන්ම නුවණැති සත්පුරුෂයන් හා එක්ව වාසය කරන්න ඕනි. ඔව් සතන් සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති නපාපියෝ. තමන් ඉඳගත් හතර ඉරියව්වෙන්ම හිටියත් ඇසුරු කරන්න ඕනේ සත්පුරුෂයමයි. පුදුමයි මේ ගාථාවල අර්ථ. කාරණා කිමිද්දත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරන්නා වූ සත්‍යයන් ඒ එක් වූ සත්තතෙම ඒ ධර්මයේ උතුම්සේ දැක බෝධිපාක්ෂික ධර්මයන් පුරා බුදු පසේ බුදු රහත් බව ලබයි. ඒ ඇසුරු කරන අයත් ධර්මාබෝධේ නිවන කරායන්ට සම්මා සම්බුද්ධත්වයට ඒ වගේම අරහත්වයට මහන්සි ගන්න පිරිස් ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ. එතකොට ඒ වගේ අයව තමයි හතර ඉරියව්වෙන්ම ඇසුරු කරන්න ඕනේ. එසේහින් ධර්මය දැන පුරුදු කිරීම හැම ලෙසින්ම සැප එළවයි අනික් ලාමක භාවයට නොපුණුවන්නේය. ඒකින්ද ධර්මයක් දැනගෙන පුරුදු කරනකොට කල්‍යාණ මිත්‍රයා මැසුරු කරන්න ඕනේ. එතකොට තමයි තමන්ට සැපේ එළවන්නේ සැපේ ලැබෙන්නේ ලාමක භාවයට කවදාකවත් තම ලාමක වෙන්නේ. පින්වත්නි හොඳට කල්පනා කරලා ඔබ බලන්න ඔබේ ජීවිතය ඔබ ලාමක බොළඳ චරිතයක් වුණා නම් ඔබ ඇසුරු කරන කෙනා ලාමක බොළඳ කෙනෙක් විය යුතුමයි. ඔබේ හිත ශක්තිමත් කෙනෙක් වුණා නම් ප්‍රශ්නත් එක්ක හැප්පෙන්න පුළුවන් ධර්මයන්කින් දහම් මනසිකාරකෙන් යුක්ත වුණ කෙනෙක් වුණා නම් ඔබ ඇසුරු කළේ කල්‍යාණ මිත්‍රෙක් සත්පුරුෂෙක්. ඔබේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් තවද කියනවා ජීරාන්චිචේ රාජරතා සුචිත්තා. තවද රජ්ජුරුවනි මේ රජ්ජුරුව රජදරුවන්ගේ අග්‍රවාහනය වන යහපත් කර්මාන්තෙති රතේ පවා කාලයක් යනකොට දිරනවා. ඒ කාන්තෙම දිරනවා. අතෝ ශරීරම්පි ජරං උපේති. ඒ වගේම මේ ශරීරයත් මේ දෙතිස් කුණපෙන් හැදිච්ච ශරීරයත් රජතුමනි මේක මේ දවසක දිරලා 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 පොළොට පස් වෙලා යනවා. ජරාවට පැමිණෙනවා. හැබැයි මේ ලෝකේ ජරාවට පත් වෙන්නේ නැති එක දෙයක් තියෙනවා. සතංච ධම්මෝන ජරං උපේති. මේ ලෝකේ සත්පුරුෂ ධර්මය ඔබ ඔබ තුල සත්පුරුෂ ධර්මය ගොඩනගාගත්තද ඒ සත්පුරුෂ ධර්මයේ කවදාකවත් දිරන්නේ නැහැ. සන්තෝ හවේ සබ්බි පවේදයන්ති. ඒ වගේම සඳහන් වෙනවා සත්පුරුෂ සමවායෙන් පැමිණෙනා වූ ගුණධර්ම ජරා ප්‍රාර්ථන වෙන්න නොවේ. ජරාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ධර්මයේ පුරුදු කළා වූ ජරාවට පැමිණීද ජාතියෙන් ජාතියට එම පුරුදු කරන ලද්දා වූ ධර්මයේ ඔහුගෙන ගොස් දිව්‍ය මනුෂ්‍ය නිර්වාණ සංඛ්‍යාත බොහෝ සම්පත්තිය. ඒ වගේම රූප යෞවන ඓශ්චර්ය ආධිපත්‍ය යන මේ මිකී විශේෂ භාවයෙහි පිහිටවනාලද සත්පුරුෂ ධර්මයේ උතුම්මයි දැනගත හැක්කේ. බලන්න පින්වන්නේ කොච්චර ලස්සනද කියන්නේ මේ රජතුමාගේ රාජ රතේ දිරලා දවසක ගිවිල මේ විනාශ වෙලා යනවා. ඒ වගේ මේ ශරීරය දිරලා විනාශ වෙලා යනවා. හැබැයි මේ සත්පුරුෂය ඇසුරු කිරීම සත්පුරුෂ ධර්මයේ කවදාක්වත් තමන්ගේ ඇති කරගත්තොත් ඒ සත්පුරුෂ ධර්මෙන් දිරලා යන්නේ. හැබැයි අපි කය දිරලා යනවා පින්වත්නි. අපි සත්පුරුෂ ධර්මයක් අපි තුළ ඉගෙන පුරුදු කළොත් ඉවසීම මෛත්‍රිය කරුණාව අනුකම්පාව කියන දේවල් ඒ ගුණධර්මත් එක්ක තමයි අපි ඊළඟ ජීවිතයට යන්නේ. මේ ජීවිතය අතහැරලා ඒකින්ද මේ ලෝකේ සත්පුරුෂ ධර්මයමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ රැ උක සජ්ජන කරන කොච්චර ලස්ස නැද්ද? කොච්චර ලස්ස නැද්ද? ඊට පස්සේ උන්වහන්සේ අවසාන ගාථාව කියනවා නභංච දූරේ පටවිච්ච දූරේ පාරං සමුද්දස තදාහු දූරේ තතෝ හවේ දූර තරං වදන්ති සතංච ධම්මං අසතංච රාජං. උන්වහන්සේ කියනවා අහස පොළොවට ගොඩාක් දුරයි. සමුද්‍රයේ එතර මෙතර ගොඩාක් දුරයි. ඒ වගේම මේ ධර්මයත් අධර්මයත් කියන එක ඊට වඩා දුරයි. දුරින්ම පිහිටියේ යයි නුවණැත්තෝ කියති. එනම් පින්වත්නි ධර්මයේ තුල
අධර්මයක් නෑ. අධර්මය තුළ ධර්මයක් නෑ. ධර්මය අධර්මයයි වෙන් වෙන්නේ ආහසට පොළො වගේ. මුහුදේ මෙතරත් ඉතරත් වගේ. බලන්නකෝ මේ ගාථාවල තියෙන ලස්සන අසත්පුරුෂ සමාගමෙන් පිහිටියා වූ අධර්මයේ සමාදාන ඇත්තා වූ. ඉතින් සත්පුරුෂ සමාගමක් ලදින් ඔවුන් කී අවවාද පිළිගෙන විසුවාහුනම් පංචෝපක්ලේසින් විනිර්මුක්තු දස දිගන්තරය ඒකාලෝකකට නබුව මණ්ඩලයේ පැළමෙන්නා වූ චන්ද සූර්ය දෙදෙනාමෙන් තමන්ගේ යස තේජසින් මුළුලෝ බබළුවා දෙව් මිනිස් සැප විඳ ප්‍රතිභය සහිත වූ සංසාර සාගරයෙන් එතර අමා මහ නිවන් සිරිපුර නිවන් පුර සිරි අනුභව කළ හැක්ක යන්නාදී වශයෙන් මේ සත්පුරුෂ ඇසුර ගැන මේ අවසාන ගාථාවේ කියනවා. හරියට පින්වත්නි මේ අසත්පුරුෂයොත් එක්ක අධර්මය අසත්පුරුෂයාගෙන් ලැබෙන අධර්මය. ඉතින් ඒ අසත්පුරුෂයෙක්ගේ ළඟ ඉඳගෙනත් එහෙම හිටපු කෙනෙක් ඔන්න කාලයක් ගිහිලා සත්පුරුෂයෙක් ඇසුරු කරන්න පටන් ගන්නවා. මේ සත්පුරුෂ ඇසුරෙන් හින්දා ඒ සත්පුරුෂයා කියන අවවාද පිළි අරගෙන දිගටම ජීවිතේ පුරුදු කරන්න පටන් ගන්නවා. ඒක හරියට මේ වගේ කියනවා. අඳුරු වෙච්ච තැනක තමන්ගේ ජීවිතයේ සත්පුරුෂ ඇසුර නිකන් මෙහෙම වගේ කියනවා. හරියට මේ දස දිසාම් බබළුවගෙන සූර්ය රාජ්‍යය වගේ තමන්ගේ ජීවිතය ආලෝකමත් වෙන්න පටන් ගන්නවා කියනවා. ඒ වගේම මේ ජීවිතේ තමන් යස කීර්තියෙන් වැඩෙන්න පටන් ගන්නවා කියනවා. දෙවියන් මිනිසයන් අතරට ආවත් සැප භුක්ති මහා සැප සම්පත් භුක්ති විඳිනවා කියනවා. කවදාක්වත් සත්පුරුෂ ඇසුර ලැබුණාට පස්සේ එයාගේ ජීවිතේ බය සහිත බවක් නැහැ කියනවා. නිර්භය ජීවිතයක් හැම වෙන්න කියනවා. ඒ වගේම සංසාර සාගරයෙන් එතෙරෙන්නත් තමන්ට මේ සත්පුරුෂ ඇසුර උපකාර වෙනවා කියනවා. ඒ වගේම අමා මහ නිවන් පුරසිරි අනුභව කරන්නටත් මේ සත්පුරුෂ ඇසුර උපකාර වෙනවා කියනවා. මෙහෙම කියලා මේ ස්වාමීන් වහන්සේ මේ ගාථා හතර පින්වත්නි පුදුමයි රෑ කටපාඩමින් දරාගෙන සජ්ජහාන කළ උනා සැතපුණා. සැතපෙනකොට පින්වත්නි මේ මහරෑ මේ කියපු ගාථා හතේ බලන්න මේ අර්ථ ලස්සන. මේ ගාථාහය අහෙනකොට මේ වන මේ තිහිටපු වන දේවතාවෝ සාදුකාර දෙන්න පටන් ගත්තා. සාදු සාදු සත්පුරුෂ ඇසුර බුද්ධ වචනේනේ පින්වත්නි. ඊට පස්සේ පෝරිසාද රජහට සුතසෝමනම් මහා බෝසතාණන් වහන්සේ මේ සත්තාරහණම් ගාථා සතරේ අර්ථ වදාළසේක යනු මෙහි අභිප්‍රායයි. ඊට පස්සේ මේ ගාථා හතර අසා අභිප්‍රාය අර්ථය දැන මයිලගහේ මේ මයිලගහේ හිටියා පින්වත්නි දෙවි කෙනෙක්. මේ දේවතාවව හිත හරිය සතුරු වුණානේ මේ ස්වාමීන් වහන්සේ නැගිටලා සත්පුරුෂ වචනයක්මයි කිව්වේ. ඉතින් උන්වහන්සේ මේ දේවතාව මොකද කළේ? රාත්‍රී ඉවරලා පුදේ පාන්දර භික්ෂුන් වහන්සේලා ඉන්න තැනට මනුස්ස වෙස්යෙන් ආවා. දැන් බලන්නකො බුද්ධ වචනේ සජ්ජායනා කිරීමේ ආරක්ෂාව දෙවිවරු ළඟට එනවා. එහෙනම් පිරිස් සජ්ජායනා කිරීමේ කොච්චර ආනිසංසයක් ඔබට එනවා ඇද්ද පින්වත්නි? ඉතින් මේ දේවතාව මනුස්ස වෙස්යෙන් ඇවිල්ලා කිව්වා ස්වාමිනී අද ආහාර ඔයා වඩින්න එපා. මම සීලුව ස්වාමීන් වහන්සේට දන් දෙන්නම් කිව්වා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ආරාධනා පිළින් රුක්ෂ මූලේ වැඩ හිටියා. ඊට පස්සේ දේවතාව මොකද කළේ? මේ දේවතාව හැබැයි මහා පිනක් කරගත්ත කෙනෙක් නෙමෙයි. ලොකු කුසල කර්මයක් නැති හින්දා මේ දේවතාවට මේ ගහ මේ බදා ලතා කියන මේ කොළ ජාති විතරයි කන්න තියෙන්නේ. රුක්ෂ දේවතාවෙක්නේ. ඉතින් මේ දේවතාව කියනවා මේ ස්වාමීනි මට පුළුවන් මේ දිව්‍ය බදා ලතා ශාක මේ පත්‍ර ඔබ වහන්සේට පූජා කරන්න. ඊට පස්සේ දිව්‍ය ඕජසින් යුක්ත මේ බදා ලතා මේ කොළ ජාතිය ස්වාමීන් වහන්සේලා පාත්‍රවලට පූජා කළා. ස්වාමීන් වහන්සේලා වැළඳුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කිව්වා මහා පුරුෂය දැන් ඉතින් යන්න ඔබ පුරුෂය ඔබ දැන් යන්න අපි කටයුතු දැන් ඒක අහලා දිව්‍ය පුත්‍රයා ස්වාමීනි හැමදෙනා වහන්සේ අද මගෙන් රළු බදා ලතා වැළඳුවනි. ඉතින් මගේ යහළු එක දිව්‍ය පුත්‍රෙක් ඉන්නවා. ඒ දිව්‍ය පුත්‍රයා දවසක් කර දවසක් දිව්‍ය සෙනක පිරිවරාගෙන මෙතන්ට එනවා. දැන් මේ දිවි පුත්‍රයා කියනවා තව දිවි කෙනෙක් එනවා ස්වාමීනි මේ ගහටට. එයා මේ දිව්‍ය සෙනක පිරිවර අරගෙන ඉන්නේ. ඉතින් ස්වාමීනි හෙට දවසෙත් ඉන්න. හෙට දවසෙත් හිටියොත් ඔබ වහන්සේට මේ රූක්ෂ ආහාර කොළ හම්බෙන්නේ. ඒ දිවි පුත්‍රයාට හොඳට දම්පැන් පූජා කරන්න පුළුවන් දිව්‍ය මේ ආහාර පාන තියෙනවා කියලා කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා එහෙනම් හොඳයි කියලා ඊට පහුව දත් වැඩ හිටියා මේ මයිල ගහ යට. පින්වත්නි රාත්‍රී ඉවර වෙනකොට මෙන්න එනවා යහළු දිව්‍ය පුත්‍රයා. දිව්‍ය සේනාවකුත් අරගෙන එනකොට ඒ දිව්‍ය පුත්‍රයා මොකද කළේ? තමන්ගේ දේවතාවු. දැන් ඒ දිව්‍ය පුත්‍රයා ආවට පස්සේ ගව් තුනක් දිගට මහා මේ ජලස්කන්ධයක් වගේ පිරිවර ඉන්නවා. මේ පිරිවර අතේ ඔව් මොකද්ද කරගෙන ඉන්නේ? අතේ භාජන තියාගෙන ඉන්නවා. මේ දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා දිවමේ යාගු කියන්නේ කැඳ.
දැන් දෙවිවරුන්ට දෙන්න කලින් භික්ෂුන් වහන්සේලාට පූජා කළා. පූජා කළා තමන්ගේ පිරිවරට දුන්නා. භික්ෂුන් වහන්සේලා වළඳලා ඉවරුණාට පස්සේ ලාලු ඊට පස්සේ අතිරහා අග්ගලා මේ ඇඹිටිපු පලුබ්බදර කියන මේ කනබොන ප්‍රණීත ආහාර භික්ෂුන් වහන්සේලාට පූජා කළා. ආයි දිව්‍ය පිරිසට පූජා කළා. දැන් මේ බලන්නකෝ මේ දෙවිකෙනා ඒ දිව්‍යාත්මෙත් දන් දෙනවා. ඊට පස්සේ ඔක්කොම පූජා කළා තමයි තමුණුත් මේ දිව්‍ය පුත්‍රයා කෑමට ගත්තේ. ඊට පස්සේ මහා ඊට පස්සේ දවල් කාලේ දිව්‍ය මේ අනේක ප්‍රකාර සූප ව්‍යංජනින් යුක්ත දිව්‍ය භෝජන අරගෙන පළමු පරිද්දෙන්ම භික්ෂුන් වහන්සේලාට පූජා කළා දිව්‍ය පිරිසට දුන්නා. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා මේක දිහා බලන් හිටියා. මේ අලුතෙන් ආපු දිව්‍ය රාජයා අර දිව්‍යගේ යාළුවා. ඊට දැකලා මේ උන්වහන්සේලා ඇහුවා මේ මොකද්ද මේ කලින් ජීවිතේ කරපු කුසල කර්මය? ඇහුවාම කිව්වා ස්වාමීනි මම මේ දැන් භික්ෂුන් වහන්සේලා අහනවා මේ තොපගේ ශරීර වර්ණයේ හිරු දහසක් සඳු දහසක් වගේ ආලෝකමත් ඒ වගේම තවද කඩු පලිස් දුනුහි ඔව් මේවා තියෙන මේ මේ දිව්‍ය යුද සමූහයන් ඔබගේ වටේ ඉන්නවා. හොඳ සේනාවක් ඉන්න විශාල සේනාවක්. ඒ වගේම මේ කුඩ ඒ කියන්නේ කොඩි ඒ වගේම සේසත් පිල්කලම් සෙන්කෝල මේවා හැමෝම අතේ තියාගෙන තව විශාල පිරිසක් ඔබ වටේ ඉන්නවා. ඒ වගේම නානා වර්ණ දිව්‍ය වස්ත්‍රයන් ලැබුණු දිව්‍යාංගනාවු හතර දිශාවෙම ඉන්න ඔබගේ වටේ. ඊට පස්සේ සමහර අය මේ 100 විසලයින් අනපේත 120ක් වූ ඒකෙන් රසයෙන් යුක්ත දිව්‍ය තූරනාද ගායනා කරනවා. ඒවා කනේ කංකලුයි. ඉතින් මේවා මෙහෙ මේ සමහරක් නටනවා, සමහරේ ගී කියනවා, සමහරේ ගායනා කරනවා. මේවා මේ ලැබෙන්න දැන් මේ විස්තර කරනවා පින්වත්නි සෑහෙන මේ දිව්‍යගේ අනුභවය ගැන. ඉතින් මේවා ලැබෙන්න දිව්‍ය පුත්‍රය ඔබ කලින් කරපු කුසලයේ මොකද්ද කියලා අහනවා. එතකොට මේ කුස මේ දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමිනී මං කලින් ලංකාවේ හිටියේ. ලංකාවේ මං මිශ්‍රක පර්වතයේ මිහින්තලාගල මිශ්‍රක මේ මිහින්තලාගල මහා විහාරයක් තිබ්බා. ඒ විහාරයේ 360ක් වමන ධාතු ගර්භ සමූහයකින් ප්‍රතිමණ්ඩේ. ධාතු ගර්භ 360ක් තිබ්බා කියනවා. එතකොට බලන්න පින්වන්සි සෑයවල් 360ක් තිබිලා තියෙනවා මේ මිහින්තලාවේ. ඉතින් ඒකේ ඉන්නකොට 1440ක් මේ පිරිවෙන් ගෙවල් තිබ්බා කියනවා. ඒ පිරිවෙන් ගෙවල් වල 12,000ක් පමණ මහා සංඝයා වහන්සේලා හිටියා කියනවා. ඉතින් සද්ධාවන්ත මහජනයා භික්ෂුන් වහන්සේලාට දන්පැන් එදා පූජා කළා කියනවා ආදර ගෞරවයෙන්. ඉතින් එහෙම පූජා කරනකොට ස්වාමීනි මම පිණ්ඩපාත යනකොට මට මේ දානේ ටිකක් හම්බුණා පාත්‍රයට. මම කරපු වැඩේ සද්ධාවෙන්ම ඒ දාණයෙන් කොටසක්ම මහා සංඝරත්නය උදෙසා පූජා කළා. ඉතින් ඒ භාගයක් දන් දුන්නේ හින්දා ඒ දීපු දාණයෙන් තමයි ස්වාමීනි මම මේ බෝමාට දෙවි කෙනෙක් වෙලත් මෙච්චර සැප සම්පත් භුක්ති විඳින්නේ කියලා දෙවි කෙනා කිව්වා. ඉතින් සින් කියනවා ඒකෙ හින්දා ඉපරිද්දෙන් සිල්ලතුන් වහන්සේලාට දෙන ලද සල්ප දාණයක් නමත් පුංචි දානයක් වුණත් චිත්ත විසුද්ධි වස්තු විසුද්ධි දෙකෙන් පිළිගන්නා දක්ෂිනාහර පුද්ගලයන්ගේ ශේස්ත්‍ර විසුද්ධියෙන් හිතත් පිරිසිදු කරගෙන ඒ වගේම වස්තුවත් පිරිසිදුව දෙයක් ආජීවය පිරිසිදුයි දක්ෂිනාහර පුද්ගලයන්ට මහා සංඝරත්නයට ශේස්ත්‍රාදීන් ශේස්ත්‍රයත් පිරිසිදුයි. ඒකින්ද බොහෝ විපාක දුන්න ස්වාමීනි බලන්න කරුණ තුන චිත්තප්‍රසාද සම්පත්තියත් ඒ වගේම කෙත්ත සම්පත්තියත් ඒ වගේම මේ වස්තු සම්පත්තියත් කියන තුනම පිරිසිදු හින්දා විපාකේ බොහෝ වුණා කියලා දෙවියා මෙහෙම කිව්වා. ඉතින් අවසානට කියනවා මේ ඒක හින්දා ඒවම් බොහෝ බෝ කුසල නිරතා කෙත්ත මෝලෝකයිත්වා දත්වා බීජ අනුම්පි අහෝ නප්ප බෝගං ලබන්ති ලද්දා නේකං කබලම්පි බොහෝ භත්ති නින්න අසුසීලේ දත්වා බෝගං දිවිජ මනුජං අස්ස භාගේ සිවංච මෙසේ යහපත් බිම්බලා ගොයම් කොට බොහෝ සස්්‍යඵල ලබන්නා ගොවීමෙන් කුසල් කරන්නා වූ නුවණැති සද්ධාවන්තයෝ. ගොවියෝ පින්වත්නි හොඳ කුඹුරු බල්ලන්නේ කුඹුරු වැඩ කරන්නේ ඒ වගේ සද්ධාවන්ත මිනිස්සු සිල්වත්ව ඉඳගෙන දහමින් ලද දෙය කර්මඵල අදහගෙන සිල්වතුන්ට දුන්නොත් ඉබුදු ආශ්චර්යමත් දිව්‍ය සම්පත් ලබනවා. ඒකාන්තයෙන් ලබනවා. එබැවින් පින්වත් සත්වෙනි තමන්ට කන්න තියෙන බත් පිඩක් වෙන්න පුළුවන් අන්තිමට තියෙන ටික. නමුත් සිල්වතුන් වහන්සේලා දැක්කොත් ආදර හිතින් පූජා කරන්නට ආදර සම්භාවනාවෙන් ඒ දානමය පින තමන්ගේ ජීවිතේ රැස් කරගන්නට වඩා වැඩි දියුණු කරගෙන දිව්‍යසම සපත් මනුෂ සපත් භුක්ති විඳින ගමන් ඒ අමා මහ නිර්වාණ සම්පත්තිය භුක්ති විඳින්ද කියලා සද්ධර්ම ලංකාරය කියා සිටිනවා. ඉතින් බලන්න පින්වත්නි
සුකස්සේතම් භික්කවේ අධිවචනං යදිදම් පුඤ්ඤං. පින්වත් මහණෙනි, පින කියන්නේ සැපේටම කියන තවත් නම. ඔබ ඔබේ ජීවිතය සැපවත් කරගන්න මෙලවත් පරලවත් ඒ වගේම අමා මහ නිවනටත් ඔබේ ජීවිතේ පින කියන දේ එකතු කරගන්නට. දානියෙන් ඔබට පින් රැස් කරන්න පුළුවන්. සීලයෙන් පින් රැස් කරන්න පුළුවන්. භාවනාවෙන් පින් රැස් කරන්න පුළුවන්. ඉතින් අපේ මේ සිංහල ජාතියේ අහිංසක මිනිස්සු අතීතයේ මෙහිම දන් දීලා ඒ වගේම භික්ෂුන් වහන්සේලා පවා දන් දුන්නා. ඉතින් ඔබේ ජීවිතේ දානෙ හොඳට පුරුදු කරගෙන ඒ වගේම බුද්ධ වචනේ සජ්ජායනා කරන්නට ඔබ පුරුදු වෙන්න. ඔබේ ජීවිතේත් ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ උතුම් කතා පොත ඒකාන්තින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.